මේ නගරයේ ගොඩනැගිලි දිහා බලාගෙන ඉන්න මම හරිම ආසයි මේ නගරයේ මේ කහයිර දිගේ පියමන් කරන්න මම හරිම ආසයි මොකද මේ හැම ගොඩනැගිල්ලකම මේ හැම කහිරකම නින්නාද දෙන්නේ සංගීතයයි මොකද මේ නගරය එසේ මෙසේ නගරයක් නෙවෙයි මේ නූතනත්වයේ නගරයයි මේ ජනාදරයේ නගරයයි මේ සංගීතයේ නගරයයි දරණ සිටි ඔෆ් මියුසික් බින්දු හේටාවේ පාළුවේ අන්ද මායාවේ ආදරේ උරුමය
ಆಶಯ ನೀರದಾರಾಮೆ ಅಂತೆಯೇ ಆಚಿಸೆಯಾಮೆ ಆದರೆ ಉರುಮಾಟ ಮಟದುನ್ನು ಸ್ವರ್ಣ ಪಾಲಿಯೇ of music microphone e bara karanne yanne sundara charithayakata sundara gayikawakata aya gana handunnanawa nan hondama dakshatama sammananiyama apuruma visishtatama supirima man hidanne singala bhashave visheshana pada madi wenawa e taramatama apuru handa paurushayak ada api oba metata gena enne aya gayana karana kota ඔබ එස්පී නොහෙලා බලාගෙන හිඳීවි. උගාක් ඈතට යන්න එපා. හුස්මක් දුරින් ඉඳ අහන්න. මේ ශෂිකා නිසංසලා.
මොනතරම් සුන්දර ගීතවලියක්ද චන්ද්‍රා පායන් හරිම අපූරු ගීතයක් මම හිතන්නේ මෑතකදීම ශෂිකාක්කගේ අපිට අහන්න ලැබිච්ච ගීතය හරිම අපූරු රූප රචනාවකුත් දැක්කා මේ ගීතය ගැන විස්තර ටිකක් කතා කරමුකෝ दिनेश कमगे तमाय संगीत निर्माण करे मनरंग तमाय प्रदर्शन करे अत्र मैं गीते मट मनरंग कॉल करला मैं गीते अक्तिगन वा केला पोडी गाइड का केक का गाइड का क्या ने पोडी गिटार के प्ले करला तमाय हुए क्योंकि मट अत्र सहित ना ये हापु गमामा सहित ला अनिवार्य अपन मी करो मुकेला इट पस्से है भाई मैं गीते අපි තුන්දෙනා එකතු වෙලා සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් දන්නවා මනුරංග ගේ නිර්මාණයක් අපි කරනකොට ඔයගොල්ලෝ එක හොඳටම දන්නවා මනුරංගගේ ගෙදර අපි දවස් ගාණක් ගත කරනවානේ ওই නිර්මාණය ගැනද වෙන නිර්මාණ ගැනද අපි කතා කර කර මම හිතනවා එහෙම බිහි වෙන නිර්මාණ හරි නිර්මාණශීලී සහ අර අපිට කරන්න පුළුවන් උපරිම දේ ඒකට කරන්න අවස්ථාව ලැබෙනවා දැන් ඉස්සර අපි අහලා තියෙනවානේ गायन शिल्पिया हो शिल्पिनिया संगीत अध्यक्षक वरिया इलांगट पदरचना करण शिल्पिया हो शिल्पिनी वेला तमा निर्माण किरण के दंग हेम किरण वेन वेन मन किरण हे बै मेक इकट किरीच निर्माण इधर गाइड मट हमुनाट अभी इकत वेला मेक निर्माण कर दिनेश की टार गेम प्ले कर मनोरंग वचन टीका मेक हों के बाद इट पास अभी दिन अभी तेना वेन वचन अकेला दिनेश की हेम हेम हरिम हरी हरी विनोदे हरी आसा व्यंकर निर्माण इट पास रूपरचना करादीत चमील अभी ओहूट निधास दून सह मनु सह पे अधसुत दून इतम लसन निर्माण खेरुना तब गुडाकदायक ना मे संगीत निर्माण शिल्पी प्ले करपू मे रूपरचना विनोलुकूपिर हेमोदे मे मंगित मे मे निर्माण सार्थक विन मे हेमोघिम दायक कहा सामान मठहरी सतुट मम कर मैतक दिम कर निर्माण गुडा थाम इतम प्रतिचार लुकु लुकु प्रतिचार लभ्यन सतुट මගිතන් මේ සුසංයෝගය තමයි අපූර්ව නිර්මාණයක් ලෙස අපි දැක්කේ. එහෙම හොඳ සුසංයෝගයක් අනිවාර්යයෙන්ම අපූර්ව නිර්මාණ බිහි කරනවා. ඒකට හොඳම උදාහරණයක් තමයි මේ ගීතය. ශෂිකක්කේ දැන් මේ පොඩි වෙනස් පැත්තක කතාවක්. පොඩි මතකයක් අවදි කර ගැනීමක්. අක්කට මතකද මෙහෙම සිදුවීමක්. මීට අවුරුදු 20කට විතර ඉහත අපේ රටේ තාම දක්ෂ සංගීතඥයෙක් වාදකයෙක් සෙනිත් කියන සංගීත කණ්ඩායමේ නුවන් සමරසිංහ කියන වාදකයා අතිදක්ෂ වාදකයා ඔහුගේ නිවසේ ගිහිල්ලා අක්කා නිකන් කාලය ගත කරමින් ඉන්න මොහොතක පුංචි දරුවෙක් චූටි දරු පැටියෙක් මාස කිහිපයක දරු පැටියෙක් ළඟට ඇවිල්ලා අක්කා ගැඩොක්කුව ඉඳගෙන හිටියා මොකද දැක්කේ උනේ ඇත්තටම ඇත්තටම හරි අවුරුදු 20කට එහා ඉස්සකට පරණයි මේ කතාව නුවන් සමරසිංහයව අතර මට අඳුරගන්න ලැබුණේ අපේ මේ තුනුශක් සෞන්දර්ය චාරිකාවේ ඔවුන්ගේ සංගීත කණ්ඩායම වාදනය කරන්න ඉතින් ඒ අඳුරුකමත් එක්ක නුවන් අයියලා ගෙදර ගියෙත් අතරම මේ මුංචි පුතාව බලන්නම තමයි එදා ඉතින් එතකොට ඒ මුංචි පුතාට මං හිතන්නේ අවුරුද්දක්වත් නැහැ මාස ගණක් වෙන්න ඕන මට මතක විදිහට ඉතින් එදා දවසේ ඒ මතකය තවමත් ඒ විදිහටම තියෙනවා පුංචි පුතා අක්කගේ ඔඩොක්කුවේ ඉන්න ගමන් පුංචි පුතාට ඉතින් මං හිතන්නේ බය හිතෙන්නේ නැති නැත්නම් අක්කව දැක්කහම ඉතින් ආදරේ හිතෙන්නත් ඇති පුංචි පුතාට ඉතින් මේ සුළු දිය පහ වෙලාදී එහෙම වෙනවනේ පුංචි දරුවන්ට දැන් මෙතන වැඩේ තියෙන්නේ මේ කතාව කියන මොහොතේ අපේ සංගීත කණ්ඩායමේ එක්කෙනෙකුට නිකන් සුළු දිය පහ වෙන්න ඕන වෙන්න වගේ මූණක් දාගෙන ඉන්නවනේ අක්කේ දැන් බලන්න කාලය මැව් වෙනසක අරුමේ එදා ඒ නුවන් සමරසිංහ කියන ඒ දක්ෂ වාදන ශිල්පියාගේ පුත්‍ර රත්නය මිඩ්ලේන් සංගීත කණ්ඩායමේ සොර පූර්ව වයමින් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට නංගිච්චර හොඳ නෑ. චාතුරු මොකද්ද චාතුරු උනේ? ඇයි වාට මතකද? ඇයි මොකද්ද ඒ උනේ? මතක නෑ. මතක
මතක තියෙන විදිහකුත් නැහැ. මොකද බොහොම බොහොම පොඩි. හැබැයි මෙහෙමයි. ඒක ඉතින් ලැජ්ජ වෙන්න එපා ඔච්චර. එහෙම තමයි පුංචි කාලේ ඉතින් අපිටත් එහෙම වෙනවා. අපිට මතක නැහැ මාස ගණන් වල අපිට සිද්ධ වෙච්ච දේවල්. නමුත් මේකේ තියෙන සුන්දරත්වය තමයි පැහැදිලිවම අක්කේ කාලය මැවූ වෙනසක අරුමේ. අපිට ඉතින් හරි ආඩම්බරයි ඇත්තටම. ඒ දක්ෂ වාදකයාගේ ඒ දක්ෂ සංගීත නිර්මාණ ශිල්පියාගේ පුත්‍ර රත්නය අපිත් එක්ක මෙහෙම ඉඳගෙන ඉන්න එක. හැබැයි බලන්නකෝ නේද අක්කේ එදා අක්කගේ උකුලේ ඉඳගෙන එහෙම තත්වයකට මුහුණු දුන්නු ඔහු අද අක්කගේ මේ ගීත ලස්සන කරන්න පසුබිම් සංගීතය සම්පාදනය කරමින් ඉන්න හැටි සන්තෝසයි ජාතුර ඇත්තටම. මට වගේ මූණෙන් තේරෙනවා පුදුම කේන්තියකින්. අනේ නෑ ඒක ඇත්තටම අපහසුතාවයකට පත් කරන්න නෙමෙයි මේ වෙලාවේ මම. අනේ නෑ ආදරෙන් මතක් කරා. ආදරේ ආදරෙන් සහ ආඩම්බරේ. මොකද රුවන් අය කියන්නේත් ඉතාලම මේ සංගීත ශාස්ත්‍රයට වසර ගණනාවක් තිස්සේ සේවයක් කරපු සහ මාව එතනින් අඳුනගත්ත කියන්නේ රුවන් අය මාව තුන් ශක්ති වේදිකාවෙන් අඳුරගෙන මාව අතුල රන්සිරිලාල් මාමටත් අඳුරලා දුන්නා. ඉතින් ඒක මම හැමදාම මේ ගෞරවයෙන් මතක් කරනවා. ඉතින් හරිම ආඩම්බරයක් එදා මගේ මං වඩාගෙන හිටපු ඒ පුතා අද දවසේ ඉතාම දක්ෂෙක් විදිහට සංගීතයේ සපයනකොට මට හරිම ආඩම්බරයි. අපිටත් හරිම ආඩම්බරයි නෑ. ඉතින් මේ කතාවේ තියෙන මේ විහිළු කෑල්ල පැත්තකට තිබ්බහම මිඩ්ලේන් සංගීත කණ්ඩායම පරම්පරා උරුමයෙන් එන අපි දැන් මේ වැඩසටහනේ කීප අවස්ථාවකම වික්ටර් රත්නායකයන්ගේ මුණුපුරන් අපිත් එක්ක ඉන්නවා. එතකොට නුවන් සමරසිංහයන්ගේ පුත්‍ර රත්නය අපිත් එක්ක ඉන්නවා. ජැක්සන් නැන්දනිගේ පුත්‍ර රත්නයත් අපිත් එක්ක ඉන්නවා. ඉතින් ඒ වගේ මේ මට මෙහෙම අඳුරලා දෙන්න පුළුවන් ඇත්තටම මේ මුළු කණ්ඩායමේම ඉන්න බොහෝ දෙනාගේ එහෙම වක්hari පරම්පරා උරුමයක් තියෙනවා. අපි ඉතින් ඉදිරියේදී ටික ටික මිඩ්ලේන් ලවත් එහෙම අඳුන ගමු. දැන් එහෙමනම් ශෂිකාක්කේ නැවත වතාවක් ඔබේ හඬින් අපූර්ව ගීතයක් අහන්නයි අවස්ථාව මේ ශෂිකාක්කගේ මීළඟ ගීතයයි. Sarin sarin, 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 sar
අද අපේ සිටි ඔෆ් මියුසික් හි මයික්‍රෝෆෝනේ බාර වුණේ ශෂිකා නිසංසලා අක්කට. අක්කේ බොහොමත්ම ස්තුතියි අපේ ආරාධනාව පිළි අරගෙන අද ආවට. මම මෙහෙම ප්‍රශ්නයක් අහන්න. ශෂිකා අක්කා කියලා කියන්නේ මං හිතන්නේ ඇයගේ ගීතාවලිය ගත්තාම මේ ශාස්ත්‍රීය සංගීතයේ සිට සරල රසවින්දනය දක්වා විවිධ ගීත නිර්මාණය කරපු නිර්මාණයේ වෙච්ච ගායනා කරපු එහෙම කලාකාරිනියක්. එතකොට ප්‍රේක්ෂකාගාරය ගත්තොත් එහෙම විශාල පිරිසකගේ ආදරය ලැබෙනවා. ඒක අර දෙන්න රුචිකත්වය කියලා තියෙන්නේ. දැන් අපිටම ප්‍රේක්ෂකයෝ අතරින් මම කේට කරන්නේ මේ අහවල් ප්‍රේක්ෂකාගාරයටයි කියලා වෙනසක් නැහැ. විවිධ අය එකතු වෙච්ච විශාල ප්‍රේක්ෂකාගාරයක් ශෂිකාට ඉන්නවා. ඉතින් අක්කේ මං හිතන්නේ කලාකාරයෙකුට කලාකාරිනියකට ලබන්න පුළුවන් විශිෂ්ටතම සම්පත තමයි ප්‍රේක්ෂක ආකර්ෂණය, ප්‍රේක්ෂකයාගේ ශ්‍රාවකයාගේ ආදරය. මෙවැනි විශාල ආදරයක් ලැබෙනකොට මොකද හිතෙන්නේ? අතර මල්ලි කිව්වා වගේ එහෙම ආදරයක් ලැබෙනකොට ඒක කොච්චර සතුටුයිද කියලා කියන වචන නැති තරම්. ඔයා කිව්වා වගේ මම දැන් මුල ඉඳලා මේ වෙනකම් බැලුවොත් මගේ ගීත නිර්මාණ අතරේ අතර මම විශ්වවිද්‍යාලෙත් ශාස්ත්‍රීය සංගීත හැදෑරුවා. ඊට පොඩි කාලේ ඉඳන් රාගධාරී සංගීත හැදෑරුවා. හැබැයි අපි කොච්චර ඒ ශාස්ත්‍රීය දේවල් හැදෑරුවත් නිර්මාණ දෙනකොට අපේ සාමාන්‍ය ලාංකීය ජනතාවගේ හදවතට දැනෙන ගීත නිර්මාණය කරන්න ඕනේ කියන තැන තමයි මම ඉන්නේ. ඉතින් ඒක නිසා තමයි මගේ ගීත ඒ කාලේ ඉඳන් අද දක්වා මගේ මේ රසිකයෝ වැළඳගන්නේ. සහ අර කිව්වා වගේ ගෘහස්ස වේදිකාව, එලිමහන් වේදිකාව කියන දෙකටම සරිලන ආකාරයේ ගීත නිර්මාණ ටිකක් මට කරගන්න පුළුවන් වෙච්ච නිසා තමයි මම හිතනවා මෙච්චර කාලයක් මට ඒ ආදරේ ලැබෙන්නේ. සහ මට ඒක සම්මානයක් විදිහට අවුරුදු 6ක් එක දිගට ලැබිලා තියෙනවා ජනතා සම්මානය. ඉතින් ඒක ඇත්තටම කියනවා නම් වචන වලින් විස්තර කරන්න බෑ ඒ ලැබෙන ආදරේ කොච්චර මට වටිනවද කියලා. ඒක ඉතාම වටිනවා මගේ රසිකයින්ට. මට ඒ දෙන ආදරයට මම ඒ වගේම ගොඩාක් ආදරේ. අකේ දැන් මේ ශේස්ත්‍රය ආපු ගමන දිහා පිටිපස්ස හැරලා බලනකොට ප්‍රේක්ෂකයින් ඔබට අසීමාන්තික ලෙස ආදරය කරනවා කියලා දැනෙච්ච එක දවසක් තියෙනවද මොකක් හරි මතක් කළොත්? ප්‍රසංග වේදිකාවේ හෝ වේවා කොහේදී හරි සිදුවෙච්ච සිදුවීමක්, අමතක නොවන සිදුවීමක්? ඇත්තටම කිව්වොත් ප්‍රසංග වේදිකාවලදී ගොඩක් දේවල් මතකේ තියෙනවා. මම හරි අමාරු ප්‍රශ්නකයි. මොකද එහෙම ඒවා ගොඩාක් ඇති. එතකොට කොහොමද අමතක නොවන සිදුවීම තෝරන්නේ කොහොමද කියන එක? එහෙමනම් ඉතින් ගොඩක් ඇති නේද අක්කේ? ඇත්තටම එහෙම සිදුවීම් ගොඩක් තියෙනවා. මට يعني මම මුල් කාලේ ඉඳලා මට මේ වෙනකොට මේ අද දවස ගත්තා වයස් භේදකින් තොරව රසික ආදරය ලැබෙනවනේ. ඒකෙනුත් මම විශේෂයෙන්ම ආදරය කරන්නේ පුංචි දරුවෝ. ඒ කියන්නේ මට දැන් ඒගොල්ලෝ කොහොමත් මගේ මට ඉන්න මට පුතාලා දෙන්නෙක් ඉන්නවානේ. ඒගොල්ලෝ දැන් ලොකුයි. මගේ පුතාලා දෙන්නගේ වයස දැන් 11ක්, ලොකු පුතාට, පොඩි පුතාට 8ක් යනවා. හැබැයි මම එකක් මතක් කරන්නම් ওই වේදිකාවක සිද්ධ වෙච්ච දෙයක්. අද වෙනකනුත් ඒ පුංචි දරුවන්ගේ තියෙන ආදරේ මම දන්නේ නැහැ. ඒගොල්ලෝ මගේ ගීතවල තේරුමක් දන්නෙත් නැහැ. මම හිතනවා මගේ හඬට, මගේ රූපෙට ඒගොල්ලෝ ආදරේ කරනවා ඇති කියලා. එක දවසක් අවුරුදු මාසික ප්‍රසංග වේදිකාවක මම තමයි මයිදන මුලින්ම ගීත ගායනා කරේ එදා ඒ ප්‍රසංගේ. අර ඉස්සරහ පේලිවල ඉන්නවනේ වාඩි වෙලා පිරිස. මම දැක්කා මම සින්දු කියනකොට මම එක වතාවක් දැක්කා අම්මගේ උඩුක්කේ හිටියේ දුවෙක්. මුංචි දුවෙක් මං හිතනවා අවුරුදු 3-3.5ක් ඇති. ඇවිදගෙන ආවා. එක පාට ඇවිදගෙන ඇවිල්ලා පඩි පෙළක් මෙහෙම අර අතක් තියේ තමයි නැග්ගේ. මෙන්න මෙයා මගේ ළඟට. මමත් ඉතින් අල්ලලා මගේ ළඟට ගත්තා. දැන් මම සින්දු කියනවා. සින්දු කියන ගමනුත් මං එයාව අති මෙහෙම ලං කරගෙන සින්දු කිව්වා. ගොඩක් වෙලා හිටියා. මං සින්දු කියලා ඉවර වෙනකම වගේ හිටියා. ඊට පස්සේ එයාගේ අම්මා ආවා. දැන් මට ඇති වගේ ඉතින් නැතිනේ. ඒක මං ඒ අම්මට බාර දුන්නා. අම්මා ඇවිල්ලා ස්ටේජ් එකේ මෙහෙම වඩා ගත්තා. ඒ වගේ ඇත්තටම ඒ වගේ සුන්දර අත්දැකීම් ගොඩක් තියෙනවා. ඒක හරිම සුන්දරයි. කියන්නේ දැන් ඒ දරුවට මේ අභිනය වෙන්නේ මෙතට යන්නේ මේ ගීතයේ වචනවල අර්ථයවත් මේ තනුවේ තියෙන සංකීර්ණත්වයවත් ඒ මොකවත් නෙමෙයි. නමුත් මේක ඇතුලේ හැඟවුණු හැමෝටම අල්ලගන්න පුළුවන් ඒ ලක්ෂණය මේ ගීතවල
මේ ගායිකාවගේ තියෙන ඒ ලක්ෂණය. ඉතින් ඒ ලක්ෂණය නිසාම තමයි මම අර මුලදී කිව්වේ අද අපේ City of Music වේදිකාව වර්ණවත් වෙලා විචිත්‍රවත් වෙලා ගියා කියලා. අපි මීළඟට තෝරගත්තේ තාමත්ම අපූරු ගීතයක්. අක්කේ ගීතය ගැනත් ටිකක් කියමුද? ආකාශයේ කියන අනිවාර්යෙන්. මේ ගීතය මම නිර්මාණය කරගත්තේ කසුන් කල්හාර තමයි සංගීත නිර්මාණය කරේ. වසන්ත කුමාර කුබවක මහත්මයා තමයි පද රචනා කරේ. මේකදී මට මතක විදිහට 2004 පහේ විතර තමයි නිර්මාණය කරගත්තේ. හැබැයි ඒ කාලේ එච්චරම ඒ ගීත ජනප්‍රිය වුණ නැහැ. ටිකක් පහු කාලීනව තමයි. මම දැන් අවුරුදු කීපයකට පෙර ගත්තොත් විශේෂයෙන් ගෘහස්ත ප්‍රසංගවල විශේෂ ඉලීමක් තිබ මේ ගීතය ගායන්නම කියලා සහ එලිමහන් නෙවෙත් මේ ගීතය සමහර වෙලාවට නොගැලපෙනවා කියලාත් හිතෙන සමහර වෙලාවට එලිමහන් ප්‍රසංගවලට ඒත් ඉලීම් තිබින ගායනා කරා. ඉතින් මේ ගීතේ මට හරි වටින ගීතයක්. මම කසුන් ලව්ව කරගත්ත පළවෙනි ගීතය. කියන්නේ කසුන් කියන්නේ අපේ කාලේ සංගීතඥයනේ මං කියන්නේ එහෙම අපේ සම වයසේ. ඉතින් කසුන් කළ දුන පළවෙනි ගීතය මේක. ඊට පස්සේ විතරමයි ගීතයත් කරා. ඉතින් මං හරි ආස කරන මගේ ශෛලියේ තරමක් දුරට වෙනස් ආරකට ගෙන ගිය ගීතයක්. එහෙමනම් මෙතින් ඒ ගීතය අපි අහමු. මේ ගීතය අක්කට විතරක් නෙමෙයි අපි හැමෝටම වටිනවා. ඒ වටින නිසාම තමයි අද දවසේ අපි තෝරගත්තේ. එහෙමනම් මේ ශෂිකක්කගේ මීළඟ ගීතය. ශෂිකක්කේ දැන් මේ ශ්‍රී ලංකේය සංගීත ලෝකේ
ඉන්ඩෝ වේවා අවුට්ඩෝ වේවා ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි හඬක් ශෂිකා නිසංසලා කියලා කියන්නේ මං හිතන්නේ මේ පහුගිය කාලේ විශාල ප්‍රසංග වලට විශාල ප්‍රමාණයෙන් මං හිතන්නේ එක දවසේ ප්‍රසංග 11 විතර ගායනා කරන්න යන්නට තරම් විශාල ප්‍රසංග සංඛ්‍යාවකට සහභාගී වුණු කෙනෙක් ඒ තරමටම අපිට නැතුවම බැරි කෙනෙක් හැබැයි මේ මුළු ලෝකයේම මේ වෙලාවේ මුහුණ දෙන මේ ගැටලුව එක ලංකාවේ ප්‍රසංගික කලාවලට පුදුමාකාර විදිහට මේක පහර වැදුනනේ ඔබට ඔබගේ ගමන් මගේ කොහොමද මේ වෙනස දැනෙන්නේ මිස් වෙන්නේ නැද්ද ප්‍රසංග වේදිකාව ඇත්තටම මතක් වෙනවා මොකද මේ 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 කාලෙත් මමත් මගේ සැමියාත් වාහනේ හිර මෙහෙට වැඩවලට යද්දි ඒ කාලේ අපි කොච්චර ප්‍රසංග කරාද අපි කොච්චර ඒක හරි يعني දැන් කලිනුත් කියවන දැන් ප්‍රසංග 11ක් කරලා තිනවා يعني ඊට වඩා සමහර දවස් වලට ප්‍රසංග 1 2 හෝ 5 6 එහෙම තියෙනවා ඒ ඒ ටික ඔක්කොම අර හරි මැනේජ් කරලා මගේ සැමියා හරියට ඒ ටික කළමනාකරණය කරලා මොකද ලංකාවේ යන්න පුළුවන් දුර ප්‍රමාණයක් තියෙනවා යන්න පුළුවන් අපි වාහනයක යන්න පුළුවන් වේගයක් තියෙනවා ඒ හැමදේම කළමනාකරණය කරගෙන තමයි ප්‍රසංග වලට සහභාගී වුනේ ගෘහස්ත එනිමන් දෙකම ඇත්තටම මේ වසංගතයත් එක්ක අපේ සංගීත ශාස්ත්‍රයේ ඇත්තටම මොන වසංගතයක් يعني ගම් වතුරක් නියඟයක් يعني මොන දේ ආවත් මුලින්ම නතර වෙන්නේ සංගීත ප්‍රසංගනේ अत्रम एक पुद्गलिकम अट विरात नवे मे शेस्रे इन्न बहु पिरिसक्किन एक प्रसंगवल गायन शिल्पीन शिल्पिनिया निवेदक निवेदिकावान ईलंगट संगीत सपेन संगीत खंडायाम ईलंगट तेंग अपि इलिमहन प्रसंगयक् गत्तुत् खडल विकुनन बुलत्ति टक् विकुनन ए वगेम अपि हितुमको वेदिकावल निर्माणय करन अपि मम्मि मतक् करन्ने කොච්චර දෙනෙක්ගේ රැකියාවන්ද නේද ඉතින් හැබැයි මං හිතනවා මේ වසංගතේ වැඩි කල් තියෙන්නේ නැහැ ඉක්මනින්ම අපිට ඒ මිදිලා ප්‍රාර්ථනා කරන්නෙත් එමයයි මුළු ලෝකෙම ලංකාව මුළු ලෝකෙම ඒ වසංගතෙන් ඉක්මනින්ම මිදෙන්න කියලා සහ සංගීත ශිල්පීන්ට ඉක්මනින් ඒගොල්ලොන්ගේ රැකියාව ඉක්මනින් කරගන්න يعني සුපුරුදු විදිහට කරගන්න ලැබේවා කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඒ ප්‍රාර්ථනාවත් එක්ක ඔන්න අද අපගේ මේ ස්වරමන් දිගේ යන සංගීතමය චාරිකාව නිමාවකටම ගමනාන්තයකටම ඇවිල්ලා තියෙනවා අද දවසට මං හිතන්නේ ශෂිකාක අන්තිමට කිව්වත් වගේ මේ වෙලාවේ ප්‍රසංග වේදිකාව මේ සජීවී කලාවන් මිස් වෙන සංගීතයට ආදරය කරන මගේ මිත්‍රවරුන් වෙනුවෙන්ම තමයි ටීවී දෙරණ සිටි ඔෆ් මියුසික් නිර්මාණය කළේ අපිට එදා ලයිව් संगीत शिल्पीन गायक गायिकावन दिहा बलागन नटमिन अभी विनोद वुनु ए प्रसंग वेदिकाव पुड़ी कुमावक वेटिला मे वसंगत तत्व निसा पुड़ी ब्रेक कक विलाती नो नमुत ए वेन वेन तमाई सिटी ऑफ म्यूजिक निर्माणे उने निवसे सिट ए संगीत में रसविंदने लबन्नट इतिं एक निसा अवतक करन्ने पा सिटी ऑफ म्यूजिक पेर पवेती वेडसटहन बलन्न केनेकुट अवश्य नं यूट्यूब एकट पिविसेन्न पिविसिला सिटी ऑफ म्यूजिक कीला टाइप करन्न එමනම් ශෂිකා අක්කේ බොහෝමත්ම ස්තුතියි අද අපගේ සංගීත නගරයේ හැඩකලාට මොකද හිතන්නේ අක්කේ සිටි ඔෆ් මියුසික් ගැන අනිවාර්යෙන් බොහොම සතුටුයි අද දවස ගැන මුලින්ම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ මටත් ආරාධනා කරාට විශේෂයෙන් විමුක්ති ඇතුළු මේ සීලම දෙනා දෙරණ සීලම කාර්ය මණ්ඩලය ඒ වගේමයි සංගීත කණ්ඩායමට බොහොම ස්තුතියි මිඩ්ලේන් සංගීත කණ්ඩායමට තව දුර ගමනක් තියෙනවා ඉතින් ඒක මං දකින්න හරි කැමති ලංකාවේ ඉතාම ඉහළම තැන දැනටත් ඉන්නවා තවත් ලොකු දුර ගමනක් ඉතින් හරිම සතුටුයි අද දවසේ මට ගායන ලැබිච්ච එක සුබපතනවා හදවතින්ම හැම වැඩකටම සාර්ථක වෙන්න කියලා ඉතින් මේ වැඩසටහනත් ඇත්තටම අර කිව්වත් වගේ අපේ දැන් බොහෝ පිරිසක් අපිට රසිකයෝ සමහර වෙලාවට අපේ මේ මේ අපිට මැසේජස් පවා එවනවා අක්කලව කවද්ද අපිට ප්‍රසංගකින් දකින්න ලැබෙන්නේ කියලා. ඉතින් මේ මේ කරන කාර්යයෙන් අපේ අපිට රසිකයින්ට අපේ ගීත රසවිඳින දෙන ප්ලයිකට බොහොම ස්තුතියි දෙන්නට. හොඳයි මිත්‍රවරුනි, එහෙමනම් තවත් එක ගීයක් තිබෙනවා ඔබට රසවිඳින්නට. සංගීත් වික්‍රමසිංහයන් තනු නිර්මාණය කරපු මං හිතන්නේ ශෂිකා නිසංසලා කිව්වොත් මේ ගීතය
අනිවාර්යෙන් කෙනෙකුට මතක් වෙනවා මේ ගීතයේ පළමු පදපෙළිය ඇහෙනකොටම ඔබත් නිවසේ සිට අපිත් එක්ක ගයාවේ. එමනම් මේ ගීතයත් අහලා හේම සිරිහල්පිට මහත්මයා රචනා කරේ. එතුමා පැත්‍ර නෑ මේ වෙනකොට එතුමත් මතක් කරමු. එතුමා මත තාමත් ආදරෙන් මතක් කරනවා. එමනම් මේ ගීතයත් හොඳින් අහලා සුව නිින්දකට යන්න ඔබ සියලුම දෙනාට සුබ රාත්‍රියක්. ओरिन हितरंग